අයිබෝන් අපි නැවත අද උදේ හම්බ වෙන්නේ ඊයේ දවස තුල සිදුවිච්ච දේවල් හා අලුතින්ම තියෙන වාතාවරණය ගැන අපිට කතා කරන්න. මේ මොහොත වෙනකොට ඔබ දන්නා පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ 225 කරන නාලගම් සහ ඊයේ එතන පාර්ලිමේන්තුවේ පිටත අරගලය කරපු අයව අත්අඩංගුවට ගන්න. කවුද ඒකට පිටිපස්ස හිටියේ 225. මොනවද උන් කිව්වේ? අපේ තියෙන වරප්‍රසාද කඩ කරනවා කියලා. වරප්‍රසාද ජනතාව පාර්ලිමේන්තුවට පත් කළා ඇරියේ 196 දෙනෙක් ඡන්දෙන් ජනතාවට දීලා ඇති ඕන් දීලා තියෙන අපිට ප්‍රතිඥාවක් රටේ නීතියට හා ව්‍යවස්ථාවට අනුකූලව රාජකාරී කරන්න. ඒක තක්කඩිකමට වංචා කරපු තමයි රටේ මහ ජනතාව තමන්ගේ අතට තමන්ගේ අධිකාරී බලය ක්‍රියාත්මක කරන්න මේ රටේ පටන් ගත්තේ. 196-29 කියලා තියෙන හොරෙන් ජනතාවට හොරෙන් පත් කරපු නීතියකින් සම්මත කරපු නීතියකින් ජාතික ලැයිස්තුව කියලා නීතියක් පාර්ලිමේන්තුව සම්මත කළා නැහැ. මම අදත් ඒක කියනවා. මම ඔබට දාන්න මේවා දැනගන්න කරුණා කරලා. ඔය නීතිය ගේනකොට ප්‍රේමදාස ආර් ප්‍රේමදාස පාර්ලිමේන්තුව කිව්වා නෑ මේක කිසිත් තැනක නෑ. පරිදිච්ච මිනිසුන්ට පාර්ලිමේන්තුවට එන්න බෑ කියලා. නමුත් කතානායක වෙන එකක් අස්සම් කළා. ඒකේ ප්‍රතිඵල තමයි අපි අද විඳින්නේ. මේ කොහෙවත් ඉන්න ඇමරිකන් කාර්යෝ පාර්ලිමේන්තුවට එන්නේ ඕකයි. ඒත් එයාට නම් කොහෙත් මෙන්න බෑ. ඒත් එයාට එන්න බැරුත් ඒ නීතියේ තියෙද්දි මෙහෙම එනකොට ඔය කතා කරන සජිත් ප්‍රේමදාසලා අනුර කුමාරලා කතානායකගේ පුටුවට රිංගුවා. ඒවත් ඔබට කියන්න ඕන. ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ තරුණයෝ අත්අඩංගුවට ගැනීම සම්පූර්ණ නීති විරෝධී. ඔවුන් ක්‍රියාත්මක කළේ තමන්ගේ ව්‍යවස්ථාවෙන් තියෙන තමන්ගේ අධිකාරී බලය. තමන් පත් කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ විදිහට හැසිරෙනකොට තමන්ගේ ඒ පරම අධිකාරී බලය උල්ලංඝනය කරනකොට අමාත්‍යවරු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මේ විදිහට හැසිරෙනකොට ජනතාවට ඍජුවම තමන්ගේ බලය බලගැන්වීම කාටවත් වළකන්න බෑ. ඒක නෛතික අයිතියක්. මම ඒකයි එතෙන්ට ගිහිල්ලා ඊයේ අර කොල්ලුපිටිය ගිහිල්ලා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිට ඒ තිබිච්ච ඒ දාලා තිබුණ ඔබ දැක්ක ට්‍රක්ස් ගොඩක් බස් ගොඩක් මම ඊයේ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. වහාම මේ ටික ඉවත් කරන්න මගේ කාලය කන්න එපා කියලා. අන්තිමට ඊයේ හවස මට පොලිසියෙන් කිව්වා මේ ටික ඔක්කොම ඉවත් කරනවා කියලා අද නඩුව ගන්න පෙර. දැන් මේ කියන ඒවායෙන් අදහස් කරන්නේ මොකද්ද මේ රටේ ජනතාවට? ඔබ කරුණා කරලා මේ බලන අයට මම මේ ඉල්ලීමක් කරනවා. නාගනන්දට ඔය තියෙන කිසිම ජනමාධ්‍යයක් දෙන්නේ නැහැ ඔබට කතා කරන්න. ඒක නිසා කරුණා කරලා මේ බලන අය මේක පුළුවන් තරම් ෂෙයා කරන්න රටට. ඊයේ මට කියපු දෙයක් මම ඔබට කියන්නම් අන්තිමට. නාගනන්දගේ ජීවිතය පිළිබඳව තියෙන ලොකු ප්‍රශ්නයක් දැන්. හරිද? නාගනන්දට මේ ඔවුන්ට ලොකු ප්‍රශ්නයක්. හැබැයි මම ඔබට කියන ආගනන්දලා ඉන්නේ ලංකාවේ කී දෙනාද කියන එක ඔබ හොයලා බලන්න. හැබැයි ඔවුන් අකම්පිතයි. කිසි දෙයකට හොල්ලන්න බෑ. දැන් ඊයේ මට දැනුම් දුන ඊයේ මම ඔබට කලින් කිව්වා මේක මම පොලිස්පතිවරට දැනුම් දීමක් කරලා තිනවා. මොකක් හරි ට්‍රක් එකක් එහෙම නැත්නම් කන්ටේනර් කරියර් එකක් වාහනය හපලා මරලා දාන්න කියලා තමයි මෙහෙම ඊයේ විශාල මුදලක් ගෙවලා තියෙනවා කියලා ලන්ඩන් වලින් වාර්තා කළා. අද උදේත් මට කිව්වා මම පොලිස්පතිට කියනවා මේ තුට්ටු දෙකේ 225 ආරක්ෂා කරන පොලිස් දෙපාර්තමේන්තුවේ 40% විතර දාලා තිනවා. මගේ නාගනන්දගේ වාහනයට ලෝන් සයිඩ් බයිසිකලයක් පදවන්න කියලා තමයි මේ කාලේ තාම භයානකයි. මොනවාරි වෙන්න පුළුවන්. ඒක මට කරන්න දෙයක් නැහැ. වෙන්න පුළුවන් කියලා මම ඔබට කල්ලාතෝ දැන්න දීලා තියෙනවා. මම පොලිස්පතිට අද නැවත කියනවා. මොකද ඊයේ මේක කන්ෆර්ම් කළා විශාල මුදලක් ගෙවලා තියෙනවා කියලා. තන් එහෙම කන්ටේනර් කරියර් එකක් පාවිච්චි කළා තම මෙහෙම ඝාතනය කරන්න. ඊයේ පොලිසියෙන් නිලධාරියෙක් කරපු දේ ඔබ අහන්න ඇති. ඔබ මගේ නම කිව්වේ නැහැ. නමුත් ඒක තමයි නිවුස් එක. මම ඔබට කලින් දැනුම් දීලා තියෙනවා මේවා ගැන දැනගෙන ඉන්න. පොලිස්පතිට මම ඒකයි කිව්වේ. පොලිස්පති නීතිපති පොල්පිති වෙන්න බෑ කියලා කිව්වේ අන්න ඒකයි. උන්ට තියෙන වගකීම රටේ නීතිය හා ආණ්ඩු ව්‍යවස්ථාව පමණක් ගරු කරන්න. නාගනන්ද එහෙමයි. උන්ට ඔය කිසි කෙනෙක්ගේ වැදගත් කමක් නැහැ. දැන් අද උදේ අභියාචන අධිකරණයේ ඔය නඩුව එනවා. මොකද ඊයේ නඩුව ගන්න ඉස්සෙල්ලා ඊයේ රෑම මට කිව්වා ඊයේ දවස් ඇතුළත ඔක්කොම ටික ඉවත් කරනවා කියලා ඉවත් කළා. හැබැයි එතන බරපතල වැරද්දක් කළා. එතන හිටපු නීතිඥයෝ මොකද එතන තිබිච්ච අර ඒ අරගලය සඳහා හදලා තිබුණ ට්‍රක් ඒගොල්ලන්ගේ හට්ස් එකත් ඉවත් කරන්න ඉඩ දුන්නා. එක ගොංකම. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. නීතියේ නෑ හැම දෙයක්. මේක තියෙනවා නැෂනල් මගේ නීතියත් ඔබට කියා දෙන්නම්. මේක දැනගන්න ඔබට තියෙනවා මෙහෙම නැෂනල් තරෝ ෆෑක්ට් නම්බර් 40 of 2008 58-59 වගන්ති දෙකේ පැහැදිලිවම කියනවා මේක පොලිස්පති මේ දක්වා කරපු ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීති විරෝධී නීතියට පටහැනි ඔහු වග කියන්න ඕන. මම ඒකෙන්ද අධිකරණයේ ඉල්ලලා තිබුණේ උට පුද්ගලිකව රජයට රේව විශාල වන්දියක් නියම කරන්න කියලා. මොකද ජනතාවගේ අධිකරණ බලය අධිකාරී බලය ක්‍රියාත්මක කරන ජනතාව 225 කරට කනකොට ඊට රේව නීතිපති ගිහිල්ලා ධන ගැහුවා පොලිස්පතිත් ගිහිල්ලා ධන ගැහුවා. මේවට ඔහුට විරුද්ධව මම මේක එතනින් ඉවර කරන්නේ නැහැ.
මොකද ඔවුන්ට බෑ මේ තරුණයෝ මේ විදිහට මර්ධනය කරන්න මොනවද මේ දකින්නට හිතෙන්නේ පොලිස් ප්‍රතිර පේන්නේ නැද්ද මේවා මොනවද මේ පොලිස් කේ පාවිච්චි කරලා කරන්නේ ඊයේ පොලිස් නිලද හරි මොනවද නාගානදට කිව්වේ මම දැක්ක කවුද වීඩියෝ කරනවත් එක්ක ඒක සාපි අසර්ණයිස කියලා මං කරුණා කළා කියන මේ පොලිසිය හින නිලධාරීන්ට තත්ත පහකට ගණන් ගන්න දෙපණී සිරෝ දිනියෝග ඍජුව පෙනී හිටින්ට නීති ආධිපත්‍ය අධිකරණ නියෝග රැසක් දීලා තියෙනවා නීතිපතිට පොලිස් ප්‍රතිට හා අධිකරණයට බල ගැන්වීම සඳහා ජනතාවගේ අධිකාරී බලයට එරෙහිව කිසිවක් කරන්න බෑ 225 කියන්නේ 196 29 මහ ජනතාවගේ පඩි ලබන ඔවුන් ඉතාම අමාරුවෙන් මේ ගෙවන බදු වලින් පඩි ලබන සේවකයෝ කරුණාකරලා පොලිස් නිලධාරීන් ඔබ දැනගන්න මේක සත පහකට මායින් කරලා 225 ඔබ ඍජුව නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න වැරදි නියෝග කිසිවක් ක්‍රියාත්මක කරන්න එපා මම ඒකයි කිව්වේ ප්‍රේමවතී මනම් පිරිනළුව ඊළඟට මම කෝවා මේ පහුගිය දෙසැම්බර් 1 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කරපු නඩුව කිසිම නියෝගයක් ඔබට සෑම අයිතියක්ම තියෙනවා මේ නියෝග ප්‍රතික්ෂේප කිරීමට ඒක කරන්න මොකද මේ රටේ ජනතාවට තව නැති වෙන්න දෙයක් නැහැ දැන් මේ රට කාලා විනාශයි දැන් අද මේ නඩුවේදී ඒක තාම ඔබේ ජයග්‍රහණයක් නඩුව ගන්නත් ඉස්සෙල්ලා පොලිස් ප්‍රතිවරයා දන ගැව්වා ඔබ හැම වෙලේ ඒකින්ද මේ කියන්නේ දැන් ඒ ටික එහෙම වුණාට පොලිස් ප්‍රතිර මෙතෙන් සිට මම කියනවා මේ දේ කරුණා කළා මම ඉල්ලීමක් කරනවා පොලිස් ප්‍රතිවරයාට නාගන දෙක වාහනයට ලොง සයිඩ් වාහනයක් යොදවන්න බයිසිකලයක් යොදවන්න මොකද්ද මොන හරි කළොත් මේ රටේ ජනතාවට මම දන්නවා ඔබට දුක් වෙයි කරන්න දෙයක් නැහැ අකම්පිතයි නාගන දුක කිසි දෙයකට සැලෙන්නේ නැහැ හැබැයි ඔබත් පොලිස් ප්‍රතිර කියන්නේ වහාම මේක ක්‍රියාත්මක කරපන් කියලා මොකද ඔබව ආරක්ෂා කරන්න නගන දෙර දේශපාලන පක්ෂයක් නැහැ ඔබ දන්නවා ඒක ඔහුට ඔය ඔක්කොම එකයි පොහට්ටුවත් එකයි සමග ජන බලයගේ ඇත් එකයි ජාතික ජන බලය ඔක්කොම හොරු කියලා ඔහු කිව්වා අනුරු කුමාර ගැනත් මම ඔබට හොඳට පෙන්නුවා 6 දෙනාම මොනතරම් හොරුද කියලා ඒකින්ද ඔවුන් කවදාකවත් නගන දෙර එරෙහිව එන්නේ නැහැ උන්ට එන්න බෑ ආවොත් එම දාලා දුවනවා මම පුංචි කතාවක් කියන්නම් ඔබට නගන දෙරට පහුගිය ජනාධිපති මැරණේදී ඇමරිකාවට යන්න ඉල්ලීමක් කළ තිබුණා එල කතා කරන්න පස්සේ එතකොට නංගද බ්‍රිටිෂ් පාස්පෝර්ට් එක තිබුණා බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකට වීසා ඕනේ නැහැ නමුත් ඔබ දන්නවා බහලා ඇත්තේ නාගන්ද ඔය තියෙන සෝෆා ඔය තියෙන රට දනගස්වන බ්‍රිත ඇමරිකාවත් එක්ක එන්ට වෙන ග්‍රීමර්ස් ගැන නාගන්ද ඇමරිකාවට එරෙහිව ඒකට නඩු පාවලා තිබුණා අධිකරණයේ ඒක නිසා ඇමරිකන් තානාපති කාර්යාලයේ නාගන්දට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කළා දැන් අනුරු කුමාර තියන්ද කියන්නේ අද දේ වීසා ඇයි ඒක තමයි වෙනස ජනතා පරමාධිපති ඍජුව බලගැන්වීම හා නොයෙකුත් දේශපාලන පක්ෂ හා අධිකාරීන් හමුවේ දන ගැසීමේ වෙනසන් එකයි මම ඒකින්ද ඔබට කියන්නේ මේකයි ඍජුවම පෙනී හිටින්ද මම උත්සාහ කළා පුළුවන් තරම් මේ රටේ ජනතාව තවමත් උත්සාහ කරනවා මොකද නිර්පාක්ෂික කරන්න නිර්පාක්ෂික කරන්න නැතුව කරන්න බෑ මම දැක්කයි කියලා තිබුණා මම අන්තිමට මේ ටික කියන්න ඉට් ඉස් ද යම් දෙයක් තියෙනවා මේක අහගන්න මේ මැතිවරණ කොමිෂන් සභාවට තියෙන ඔබට තියෙන මහ ජනතාවට තියෙන බලයක් මම මේ ඔබට කියන්නේ මම මේක ක්‍රියාත්මක කළා මේ තියෙන එකට ආපු පිළිතුර මැතිවරණ කොමිෂමෙන් ඔබට බලයක් තියෙනවා මම මේක ඉල්ලලා තියෙනවා විමල් වීරවංශ උදේ ගම්මන්පිල මෛත්‍රීපාල සිරිසේන මේක ඊයේ ආවේ රෙජිස්ටර් පෝස්ට් එකෙන් ආවේ මැතිවරණ කොමිෂමෙන් මේක ඔබත් ක්‍රියාත්මක කරන්න මම මේක පළ කළා වීරවංශ මෛත්‍රීපාල සිරිසේන සජිත් ප්‍රේමදාස අනුරු කුමාර දිසානායක මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ චම්පික රණවක මේ කට්ටියගෙම වත්කම් ප්‍රකාශවල සහතික පිටපතක් නාගන්න දීලා තිබුණා දැන් ඒක අද මම ගන්නවා සර්ටිෆයිඩ් කොපි එක ඔබ සියලු දෙනා මේ ඉල්ලීම කරන්න මම ඔබට කිව්වා ඒ නීතිය ප්‍රකාර වත්කම් හා බැරකම් නීතිය ප්‍රකාර ඔබ ගන්නා තොරතුරු ඔබට හෙළි කරන්න බෑ මම ඉබ්බෙන් ඉල්ලනවා 100 දෙනෙක් අඩුම ගාලේ මේ ඇප්ලිකේෂන් එක දාන්න මැති වෙන කොමස් ගාලේ මේ කට්ටියකම මේ ටික ගන්න මම නෑන් ටික නැවත කියනවා මේ කට්ටිය විමල් වීරවංශ උදේ ගම්මන්පිල මෛත්‍රීපාල සිරිසේන සජිත් ප්‍රේමදාස අනුරු කුමාර දිසානායක මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ චම්පික රණවක මේක මම ඉදිරිපත් කළේ ඔබට පේනවා ඇති මේක හොඳට පේනවා ඇති නාන් ටික මේ ටික මම ඉල්ලුවේ මොකද මේ ජනතාව හැමදාම කියනවා මේ රටෙන් 90% කරකම් කළා මහින්ද රාජපක්ෂ තියෙන බරපතල චෝදනාවක් මේ කොහෙද මේ රටේ රාජ ගත්ත ණයවලින් මේ ගිහලා පිට රටවල ආයෝජනය කිරීම පළමුව අපි මේක බලමු මම ඒක ගන්නම් ඔබටත් මම ඉල්ලීමක් කරනවා මේ ඉල්ලීමම කරන්න ඒ ලිපියේ මම දාලා තියෙන අදාළ නීතිය මොකද ඒ නීතිය ප්‍රකාරයෙන් ඉල්ලීමක් කරන්න මෙතන කොමසම නීතියෙන් බැඳී සිටිනවා ඔබට දෙන්න හැබැයි ඔබට පිටරට හෙලි කරන්න බෑ කියලා දෙන ඒකින්ද මම කියනවා පුළුවන් තරම් පුරවැසියෝ පුද්ගලිකව දාලා තොරතුරු ගන්න එතන පස්සේ උන්ට එතනදී නීති හමුවේ අසර නැහැ 225 නීතිය සම්මත කරලා තියෙන්නේ ඔවුන්ගේ වත්කම්
ඔබට හෙලි නොකරන්න. ඒක තමයි නීතිය කළ දෙන්නේ. ඔබට තියෙන මොනවද? හොරකම් කළා, වත්කම් ප්‍රකාශ කළා, නොකළත් ඔබට තියෙන එකම පිළියම අධිකරණයේ හමුවට ගියාම නීතිය ප්‍රකාරව ඔවුන්ට දෙන්න පුළුවන් දඬුවම මං කෝ රුපියල් 10 කියලා. මේක තමයි රටේ තත්ත්වය. දැන් ඔබට ඉතා සංවේදී දෙයක් කියන්න ඕන. මම ඔබට කිව්ව ඉස්සෙල්ලා දැන් නාගරඳ මුණ දීලා තියෙන තත්ත්වය. හැබැයි ඒකෙන් ඔව්ව අංශු මාත්‍රක තොල්ලන්න බෑ. ඔබට දැන් මම කියන්න ඕන මම ඊයේදම මං කිව්ව කරුණා කරලා මේ වැඩසටහන් වලට ඉදිරිපත් වෙන්න එපා. පක්ෂවල වහල් කමට అలවලා තියෙන වහල්ු ඉදිරිපත් වෙන්න එපා. ඔබට පක්ෂ නායකයෝ පස්සේ යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම එක එකවේ ලක්ෂ 3ක් ඉන්නවනේ අනුර කුමාරගේ. ඒ කට්ටිය එතන හිටියට මට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍ය පුරවැසියෝ ඔය පක්ෂවලට යන එක වැළැක්වීමට මේ රටේ තරුණ තරුණියන්ට මේ මාතෘභූමියේ දින වේීමට නගනද පෙනහිසෙනවා. මම එක එකවේ අපි හොයමු නෙළුම් මලක් වගේ අපේ තරුණියක් හෝ තරණියක් මේ රට ගලවා ගැනීමට. ඒ ඔව් හෝ ඇය සමග නගනද ඍජුවම පිනහිටනවා ඒ වෙනුවේ. ඒකම දැක්ක ඔබ දැක්කා මේ මුන්ට කියන දේවල් දෙකක් තියෙනවා. නාගනන්ද දැන් මහින්ද රාජපක්ෂත් ඔබට කිව්වනේ මම ෆිට් එකේ ඉන්නේ මට පුළුවන් ඕන කෙනෙක් එක මට පුළුවන් මුන් එක දුවන්න කියලා. හැබැයි යාට හැරමිටියක් ඇඳගෙන තවත් එක්කෙනෙක් කියන්න ඕනේ. ඒ වගේම අනුර කුමාරේ කට්ටිය කියන නාගනන්දට මේ කියන්න දෙයක් නැහැ. මේ නාකි මිනිහෙන්නේ කවුද මෙයා කියලා. මම ආරාධනා කරනවා අනුර කුමාර දිසානායකට විජිත හේරත්ත ලාල් කාන්තට ටිබ්ලින් සිල්වාට හා මහින්ද රාජපක්ෂ 5 දෙනාටම නාගනන්දත් එක 5 කිලෝමීටර් රේස් එකක් දුවන්න දෙන්න. මම දුවනවා කිලෝමීටර් 5. මම 10 දෙනාට කියනවා කිලෝමීටරෙන් කිලෝමීටර කිලෝමීටරෙන් කිලෝමීටර කිලෝමීටර් 5 වෙන වෙනම ඉඳලා දුවන්න කියලා. මම දන්නවා මේ එකෙකුටවත් පැත්ත පළාතට ඉන්න බෑ. ඒක තමයි කිව්වේ මම මේ වෙනස නාකිය කියනවනේ නාගනන්දට. ඒකටත් මම පිළිතුරක් දුන්නා. ඔන්න 5 දෙනාට පුළුවන් නම් එන්න කියන්න නාගනන්දත් එක කරන්න. නාගනන්ද ඇවිල්ලා තම ඔහු හැතරන ක්‍රමවේදයක් තියෙන ඔහු දකින්න යන ගමනක් තියෙන මොනවද වෙන ඇතිවි වෙනස් වී හරි යන දේ ගැන දකිනවා හැම දෙයකටම පුදු දේ දකිනවා ඔබ අහලා ඇතින සතර සත්‍යපට්ඨානේ දැඩි වීරය එළඹ සිට සියහ ප්‍රඥාවෙන් මේ ඔක්කොම දකින අය කිසි දෙයකට ඇලෙන්නේ ගැලෙන්නේ නැහැ ආර්ති විරති කියන්නේ යන්නේ එකයි දහමේ තියෙන සුන්දරකම එකයි මම කියන්නේ බුද්ධාගංකාරයෝ ඇනිකයි මේකේ වෙනස මේකයි දැන් අවසාන වශයෙන් අදේ නඩුවේ තොරතුරු ඔබට මම පස්සේ කියන හවස මම මේ තරුණින්ට කියනවා අග්‍රාමාත්‍යවරයාගේ ඒ කාර්යාලය ඉස්සරහා ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ ගලුපටි ගාය ගහන්න එතන නීතිය කිසිම මේකක් නැහැ ඔබට ඒක කරන්න පුළුවන් හැබැයි ට්‍රැෆික් එක අවිර කරන්න බෑ ඒ නැතුව ඔබට ඔබේ අරගලය එතන දියත් කිරීමට නීතියෙන් කිසිම බාධාවක් නැහැ මේක තියෙන තරෝ ෆැක්ට් එකේ 58 59 වගන්ති දෙකෙන් එක ඔබේ අයිතිය ඔබට ඒක පෙඩස්ට්‍රියන් එකේ යන අයට හානියක් නොකර ඔබේ බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒක නීතියෙන් පිළිගත් අයිතිය මම එනකොට එතන නීති සිටියක් හිටියා නමුත් ඔවුන් එක වැඩේ හරියට කළේ නැහැ දැන් මේ මඩ ගහන කට්ටිය ගැන මම ඔබට කියව කියන මේක කියේ යුතුයමයි ඊයේත් කියලා තිබුණා නාගනන්දගේ පියා මේ කවුද නන්තුණද මේ මිනිස්සුගේ ගොංකම බලන්න මම දැන් මේ කවුද මේ අර ඔබ දන්නවා ලංකාවේ ඉඳලා බ්‍රිතාන්‍ය ගිහිල්ලා පදිංචිලා හිටිය මං ඌගේ ගෙදරත් කියලා තියෙන ප්‍රින්ස් ගුණසේකර ගේ දුව කිව්වා අද දුව කිව්වා මේ මහින්ද රාජපක්ෂ වාසුදේව නානායකාර දිනේෂ් ගුණවර්ධන අපේ තාත්තා හැමදාම හම්බෙන්න එනවා ඒ කාලේ ඇවිල්ලා කියනවා මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඍජුවම උල්ලංඝනය කරන මේකට පිනී හිටින්න කියලා මං ඒක දැම්මම එයාගේ කතාව ඒක මේ JVP කාර්යය උදානවා මේ නාගානන්දගේ පියා හම්බෙන්න ආවලු කියලා මේ කට්ටිය මේ ගොන්නුන්ට මොනවද කියන්නේ කියලා බලන්න ඊළඟට කියනවා දැන් මම ඔබට පෙන්නුවා ඊයේ මිලියන 33 ගානේ හොරකම් කරපු ලිස්ට් එක. ඔතන ඔක්කොම හිටියානේ. හරි ඒකම මම කිව්වා දැන් ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා මොන තරම් මෙරටේ රටේ පොදු සම්පත් මංකොල්ල කෑවද. නාගනන්දට ජනාධිපති මැතිනේ වෙච්ච දේ ඔබට කිව්වා. නාම යෝජනා ගන්න මොහොතෙත් ඔබ දැක්කයි දැන් නාගනන්ද එතන හිටියා. උත්සාහ කළේ මේ මෝඩයින්ට කියලා හිටම් කොහොම හරි ගෝඨාභයගේ නාම යෝජනා බ්ලොක් කරන්න. කාටද සජි ප්‍රේමදාසලා අනුර කුමාර දිසානායකට. ඔබ දකින්න ඇති නාගනන්දට ඇතුළට යන්න දුන්නේ නැහැ. නමුත් ඔහුට පක්ෂයක් ලබා දුන්නෙත් මේක කියන්නේ මේ අන්තිම ටික කියන්නේ මේකයි පක්ෂය ලබා දුන්නෙත් මහින්ද දේශප්‍රිය තමයි මේ කුමන්ත්‍රණයේ නියමුව අන්තිමට ඒ පක්ෂයේ ඒ කරපු වංචාවට දැන් ඔහු පක්ෂයේ ලේකම් දැන් අධිකරණයේ හමු වෙන අලුතෝ චූජිතේ ඒක කුමන්ත්‍රණයේ දියත් කරන්න බාරගත් අනුර කුමාර දිසානායක ඔහුත් දැන් තවත් නඩුවක චූදිතේ මම මේ ටික කියන්නේ ඔබට හැමදාම මිනිසුන්ගේ ඔළුවට දාලා තියෙන අර ජෝසප් ගොබෙල්ස් කියලා කෙනෙක් හිටියා ඒ කාලේ ජර්මනියේ හිට්ලර් එක්ක ඔහු කිව්ව බොරුව හැමදාම කියපන් එතකොට මිනිස්සු බොරුව පිළිගන්නවා මම දකින්න ඔයක මිනිසුන්ගේ ගුණාට අඳලා තියෙනවා මේකින් දැන් මම මේ ටික කියන්නේ
මට ජනාධිපති මැතිවරණයේදී නාගන්ද පටන් ගත්තේ 2015 16 වෙනිදා තමයි ඔය ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව කියන එක. ජනතා පරමාධිපත්‍ය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට. ඒකට ලෝය පුරාය ලංකාවේ එක සත්ත පහක්වත් මේකට මුදලින් ගත්තේ නැහැ. ඔක්කොම ගත්තේ හැම දෙයක්ම තෙක්කෙලිම ගිනුමට. කොටිම්ම කියනවා නම් ඒ ගිනුමේ චෙක් පොතක්වත් නැහැ. ඒ තරම් ඒක පාරිශුද්ධ විදිහට කළේ මම දන්නවා මේ කුණු කතා අහන්න වෙනවා කියලා. අන්තිමට මේ කුණු කතා අහනකොට මම පොලිස්පතිවරයාට කිව්වා කරුණා කළා මේ සම්බන්ධව විමර්ශනයක් කළා මේ ගැන රටට වාර්තාවක් දෙන්න. ඔය මිලියන 13 ගත්තේ එක ආයේ මේ නාගන්දර අතර ගත සල්ලි නෙවෙයිනේ ඔක්කොම ගිනුමට. 2016 17 18 19 ඔය ව්‍යාපාරේ තනි කරගලේ මුදලින්. ඊට පස්සේ ඒක නාම යෝජනාව බ්ලොක් කරපුවාම ඒකදී ඔබට කියන්න ඕනේ මේ මොහොත වෙනකොට එකපාරට ගහින් ගෙඩියාගේ මේගොල්ලෝ බ්ලොක් කරපුවාම අපි ලක්ෂ 5කට වැඩිය තව අර හරි ටීවී එකකටත් ගෙවන්න තිබුණා. අපි හිර වුණා අන්තිමට අවංකව කිව්වේ මේ. ඒ පාර මොනවද කරන්නේ? ඒ පාර දැන් එතනින් පස්සේ මොනවද කරන්නේ? ඔවුන්ට අපි කැම මේ දිගට හරහාට මඩ ගහන්නේ කෙලින්ම අනුර කුමාරකට 30 දිනක් පමණ යොදවලා තියෙනවා. ඒ කට්ටියටම එරෙහිව පොලිස්පතිර පැමිණිලි කරලා තියෙනවා. මොකද ඔහුට මුහුණ දෙන්න බෑ නගරන්ත ඍජුව මඩ ගහන එක තමයි කරන්නේ. ඊට පස්සේ මේකට ඉදිරිපත් වුණා ડોક્ટર විජේසේකර from Australia, ડોક્ટર ඊළඟට සොලිසිටර් අතුරුලියගේ from London, ආනන්ද මාකලන්ද සරත් මාකලන්ද from California, ලලින්ද from New Zealand, Namunu from Australia, Mr. Malavi Patirana from Japan, Nagananda from Sri Lanka, Dr. Rambulwella from Rambukwella from New Zealand, ilagada Neville from Canada. Api 10 denek me kunu katha ahanna nathuwa api kohoma hari idiripat karanne. Obe receipt ekak dahanna api obata me salli okkoma denna. Me okkoma mada gahanne me kunu kana jabipe anduwarage minissu. Ehinda obata yutu kamak tiyena me welawave. අපි දන්නවන්නේ බුදුන්ගේ ඉස්සරහට ධර්මිටි බැඳගෙන ආපු ලෝකයන්නේ මේක. ඉතින් මඩ ගහයි. නමුත් ඔබටත් යුතුයකමක් තියෙනවා. මේ මඩ ගහන අයට දැන් ඊයේත් ගහලා තිබුණා එක්කෙනෙක් මම දැක්ක එක අමාත්‍යවරයෙක් වුණා නාගනන්ද මිලියන 750 කරන් රටින් පැනලා කියලා නාගනන්දට රට යන්න බෑ. දැන් මේ ජීවිත තර්ජනයක් තියෙනවට දැන් බ්‍රිතාන්‍යෙන් ඉල්ලලා තියෙනවා ආය මාතේ પાස්පෝර්ට් එක මට ඒකේ පර්මිෂන් දෙන්න කියලා වහාම ඒක යන මට තීන්දුවක් ගන්න අවශ්‍යම වුණොත් රටින් පිට වෙන්න මම එහෙම ඔබව දාලා යන්නෙත් නෑ. ඒකදී මේ මේ අවස්ථාවේදී මේ මඩ ගහන එරේවට එරේව ඔබ ඍජුව කතා කරන්න කරුණා කරලා මිලියන 200ක් අරගෙන පැන්නා කියලා තිබුණා. ඊයේ කවුද කියලා තිබුණා මගේ බිරිඳටයි බිරිඳගේ අම්මටයි මම මේ මුදල් වියදම් කළා. මේ වගේ තුට්ටු දෙකේ මිනිසුන්ට ඔබ ඍජුවම කතා කරන්න. මම කියන්නේ මේකට මට කවුරුත් ගහන්නේ නැහැ සජිත් ප්‍රේමදාසට මම කොච්චර බැන්නත් සජිත් එහෙම ගහන්නෙත් නැහැ. පොහුට්ටු එයාත් එහෙම කරන්නේ නැහැ. මේ ඔක්කොම කරන්නේ මේ තුට්ටු දෙකේ 3% කට්ටිය කියන එක මම ඔබට කියනවා. එහෙනම් කරුණා කරලා එක්කෝ සජිත් අනුර කුමාර දිසානායකට ඍජුවම නාගන්නද හමුවට එන්න කියන්න. එතකොට නාගන්නද ඌට හොඳට සලකන්නා. ඒ දේ නොකර මේ මඩ ගහණයකට කරුණා කරලා මම මේ රටේ පුරවැසියන්ට කියනවා ඔබ වෙනුවෙන් ජීවිත තර්ජන තියාන මේ අරගලය නාගනන්ද දියත් කළේ ඔබේ රට කෙසේ හෝ ඔබට දිනා දීමට. ඒක ඇහු නොවලා නොකඩවා දිගටම කරයි. තරුණ තරුණියන්ට මාතෘභූමිය විනාශ කරපු මේ 2025ට එරෙහිව ඒ ගෙනියන අරගලය ඔබත් එක්ක දිගටම ඉඳී. ඒකෙන්ද ඔබ ඔබේ වගකීම මිෂ්ට කරන්න. ඔබ අවුරුදු 74කට පස්සේ මේ සුන්දර ලැබිච්ච අවස්ථාව අපතේ යවන්න එපා. අපි මේකේ කිසිම ආයුධ අසන්න දාර්ගලයක් නොකර රට දිනා ගන්න ලැබිච්ච අවස්ථාවක්. අපිට තව වැඩක් ගොඩක් තියෙනවා කරන්න. තරුණ තරුණියෝ ඉදිරිපත් කරන්න. කෙසේ හෝ අපි මේ තියෙන ක්‍රමවේදය තවදුරටත් පිළිගන්න එපා. පාර්ලිමේන්තුවක් නැහැ කියන හිතන තරමට ඉඳන්. මොකද පාර්ලිමේන්තුව කලේ දිගින් දිගටම ඔබේ විශ්වාසය කඩ කරමින් රටේ මේක එළ මම දකින්නේ අපරාධකාරයෝ ටිකක් නිදහසේ මාතෘභූමිය මංකොල්ල කෑවා. පොලිස් දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව රැක්ක ආරක්ෂා කළා. 20 වෙනි අවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නාගනන්ද තුළු සියලු දෙනා අධිකරණයේ මේක අභියෝග කරනවා. මෑ මේක කරන්න බෑ. ජනතා පරමාධිපත්‍ය බලයේ මේ විදිහට වංචා කරන්න බෑ. අධිකරණයේ ස්වාධීනත්වයේ පැහැර ගන්න බෑ කියද්දී රටේ නීතිපති දපුල ලිවෙරා දන ගහලා ඒක දුන්න ගෝඨාභය රාජපක්ෂට. මේව තමයි රටේ ප්‍රශ්න. ඒකයි මම කියන්නේ නීතිපති හා ඒ වගේම පොලිස්පතිට පොල්පිති වෙන්න බෑ කියලා. අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.